සුපදවසක් සිල් දෙනාටම පොටෝග්‍රෆිවලට ආදරය කරන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් වීඩියෝ එකකින් හම්බුනේ ප්‍රදර්ශනය, කියන්නේ ඡායාරූප ප්‍රදර්ශනයක මොන වගේ දේවල්ද ඇතුළත් විය යුත්තේ සහ ඇතුළත් වෙන්නේ කියන එක. මට බලාගන්න පුළුවන් මේ ඡායාරූප ගත්තට පස්සේ අපි සාමාන්‍යයෙන් ප්‍රදර්ශනය, කියන්නේ ඡායාරූප ප්‍රදර්ශනයක මොන වගේ කැටගරිද තියෙන්නේ. සාමාන්‍යයෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් ගත්තට පස්සේ ගොඩක් අයට මම කියන දෙයක් තමයි ඡායාරූප ප්‍රදර්ශනයේ විවිධාකාරයන් තියෙනවා. කියන්නේ විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, වෙන වෙරේ ආයතන හැර වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල මට්ටමින් හරි ඕපන් නි මට්ටමින් හරි ඔයාලට මොනවා හරි ඡායාරූප ප්‍රදර්ශනයකට ලින්ක් එකක් හරි මොනවා හරි දෙයක් આવුවොත් අනිවාර්යෙන් ඒකට ඇප්ලයි කරන්න කියලා මම හැම වීඩියෝස් වල මම ඔයාලට කියලා තියෙනවා. ඉතින් මේ චාන්ස් එක අතාරින්න එපා, මග අරගන්න එපා. මොනවා හරි ඔයා ගත්ත ෆොටෝ එකක් මොනවා හරි දෙයකට දෙකදී වැදගත් වෙන්න පුළුවන්, ඒක අදාළ වෙන්න පුළුවන්. අපි හිතමු නේචර් කැටගරි හරි, බ්ලැක් ඇන්ඩ් වයිට් කළු සුදු ඡායාරූප හරි, ඇනිමල් බිහේවියර්ස් හරි, ඔය වගේ කැටගරි විශාල ප්‍රමාණයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඉන්නේ රුණු විශ්වවිද්‍යාලයේ. රුණු විශ්වවිද්‍යාලයේ මේ රූ කැප්චර් කියන ඡායාරූප ප්‍රදර්ශනයේට යුනිවර්සිටි ගණනාවකින් වගේම ඇතුලේ ඉන්ටර්නල් ළමයි විශාල ප්‍රමාණයක් ෆොටෝස් දාලා තිබ්බා. ඉතින් ඒ කැටගරි යටතේ ගත්තට පස්සේ බ්ලැක් ඇන්ඩ් වයිට් ඇනිමල් බිහේවියර්ස්, ඒ කියන්නේ යුනිවර්සිටි ඔෆ් රුහුණ මැක්‍රෝ ඇන්ඩ් මයික්‍රෝ, ඒ වගේ දේවල් විශාල ප්‍රමාණයක් බලන්න තිබ්බා. සාමාන්‍යයෙන් ෆොටෝ එකක් අපි ඒ කියන්නේ ඡායාරූප විනිශ්චය මණ්ඩලයක් යටතේ මේක අනිවාර්යෙන් ජජ් ජජ් බෝඩ් එකට ගිහිල්ලා තමයි මේක සිලෙක්ට් වෙලා මේ ප්‍රින්ටින් මට්ටමටපත් වෙන්නේ. මේකට හොඳ ඡායාරූපයක් නිර්මාණය කරගන්න එක ඔයාලගේ දෙයක්. කියන්නේ මේකට මම කිව්වා කැමරාම අවශ්‍ය නැහැ. කැමරා එකක් තිබුණොත් හොඳයි. හැබැයි මේකේ ගොඩාක් වෙලාවට මේ ප්‍රදර්ශනයේ තියෙන්නේ අපි දැක්කේ මොබයිල් ෆෝන් එකේ. මම කොලෝකේ දින හොඳම කැමරා එක තියෙන්නේ ඔයාල ළඟ මොබයිල් ෆෝන් එකේ. ඉතින් මොබයිල් ෆෝන් එකෙන් ගත්ත ඡායාරූප තමයි ඔයාලට ඉස්සරහට වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් මොබයිල් එකෙන් ගත්ත ඡායාරූප කැමරකින් ගත්තු ඡායාරූප හා සමානව බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඒ යටතේ බ්ලැක් ඇන්ඩ් වයිට් ඇනිමල් බිහේවියර්ස්, මැක්‍රෝ ඇන්ඩ් මයික්‍රෝ, යුනිවර්සිටි ඔෆ් කොරෝනා, මේ යුනිවර්සිටි ඔෆ් කොරෝනා කැම්පස් එකේ ස්ථාන, ඒ වගේ කැටගරි විශාල කැටගරි හතක් යටතේ මේ ඡායාරූප ප්‍රදර්ශනයේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් බලමු අපි මේ ඡායාරූප, කියන්නේ මේක විසුරු මඩුල්ලක් ඉදිරියේ තේරුණු ඡායාරූප තමයි. කියන්නේ ෆොටෝස් අපි 350 400ක් විතර ඡායාරූප ප්‍රදර්ශනයට අනිවාර්යෙන් එනවා. ඊට වඩා වැඩි වෙන්න පුළුවන් වෙන ඡායාරූප ප්‍රදර්ශනයේ. ඉතින් ඡායාරූප ප්‍රදර්ශනය කරමින් මේ වගේ බෝඩ් වල තමයි ඊට වඩා වෙනස් විදිහේ බෝඩ්ස් තියෙනවා. සාමාන්‍ය බෝඩ් එකක් අපි ගන්නවා නම් මේක රෑෂ් කලර් එකකින් අපිට බලා ගන්න පුළුවන්. මේ දැන් මේක ගහලා තියෙන සුදු මේ වගේ ඡායාරූපයක් අපිට ඊට වඩා ලොකු දෙයක් බලා ගන්න පුළුවන්. මේකේ අපි සාමාන්‍යයෙන් රෑෂ් කලර් එකක් වගේ තිබ්බනම් මේක හයිලයිට් වෙන්න අපිට බලා ගන්න පුළුවන්. දැන් මේ බ්ලැක් ඇන්ඩ් වයිට් ඡායාරූප කැටගරි එකට තියෙන ෆොටෝස් දෙකක් තමයි මේ තියෙන්නේ. සිලිට් වෙන ඡායාරූප සහ මෙරිට් මට්ටමේ සහ යැපැති තියෙනවා ෆස්ට් ෆේස්, සෙකන්ඩ් ෆේස්, ඒ කියන්නේ ස්ථාන. මේ තියෙන අර මෙරිට් මට්ටමේ තියෙන ඡායාරූප එක්සිබිට් කරන්න පුළුවන්. ඉතින් මේ පැත්ත ගත්තොත් අපිට මේ තියෙන්නේ මේ ඡායාරූප වල බලා ගන්න පුළුවන් මේ ඒත් මෙරිට් මට්ටමේ තියෙන බ්ලැක් ඇන්ඩ් වයිට් ඡායාරූප. ඒක බ්ලැක් ඇන්ඩ් වයිට් ඡායාරූප කියන්නේ සාමාන්‍යයෙන් කළු සුදු ඡායාරූප. මේ තියෙන්නේ කියන්නේ මේකේ තර්ඩ් ප්ලේස් එක. දැන් මම මේ මුලින් ඉඳලා ගත්තා මේ තර්ඩ් ප්ලේස් එක අපි ගන්න පුළුවන්. බ්ලැක් ඇන්ඩ් වයිට් ඡායාරූපයක් කියන්නේ සාමාන්‍යයෙන් මේ කළු සහ සුදු කියන වර්ණ දෙකම තියෙනවා. ඒ ආකාරයේ දේවල් තියෙනවා. ඒ කියන්නේ මොන හරි කතන්දරයක්, මොකක් හරි සමාජයේ තියෙන මොන හරි විෂමතාවයක් මේ කලර්ස් එක ලස්සනට එඩිට් කරලා අපිට බලා ගන්න පුළුවන්. තව ඉස්සරහට ආව මේක තියෙනවා මේ බ්ලැක් ඇන්ඩ් වයිට් ඡායාරූපේ මේ තියෙන සෙකන්ඩ් ෆේස් එක දෙවෙනි ස්ථානය. මේ මේවලට බලා ගන්න පුළුවන් මේ මේ එක්සිබිට් වෙන ඡායාරූපයක්. එක්සිබිට් වෙන ඡායාරූපය මේක අපි ප්‍රථම ස්ථානයට ගත්තොත් බ්ලැක් ඇන්ඩ් වයිට් ඡායාරූප වල ප්‍රථම ස්ථානය තමයි මෙන්න මේ මේ ලුණු ලේවායේ ගත්තු ඡායාරූපයක්. මේක මේ ඒ ලුණු ලේවායේ වැඩ කරන දෙන්නෙක්ගේ ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ. මම කියන්නේ මේ මම තනින් ඔයාලට මෙතන ෆොටෝස් පෙන්වීමෙන් කරන්නේ මේ වගේ ඡායාරූප ප්‍රදර්ශන වලට නිතර අප්ලයි කරන්න. මොකද ඔයාලගේ ඡායාරූපේ හොඳම ඡායාරූප වෙන්න පුළුවන් ඕනම
කියන්නේ එක්සිබිෂන් එකක සාමාන්‍ය ඉස්කෝලවල එක්සිබිෂන් චාරූප තරංග එනවා. ඉතින් චාරූප තරංග වලින් අන්තිම අවසාන බලාපොරොත්තු වෙන්නේ ඔය එක්සිබිෂන් එකක් කිරීම. එක්සිබිෂන් එකක් සාමාන්‍යයෙන් වෙන පොඩි වියදමක් දරන්න වෙන මේ ෆොටෝ ප්‍රින්ටින් වලට මේ බෝඩ්ස් වලට මේ ෆොටෝ එකක් සාමාන්‍යයෙන් 12R කියලා අපි කියන 12R එකකින් අපිට print කරන්න පුළුවන් ලස්සනට ඉතින් colors එක්ක. ඉතින් දැන් මේ දින animal behaviors කියන එක මේ සතුන්ගේ චර්යාවන් තමයි මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. මේ සතුන්ගේ චර්යාවන් තමයි මේකෙදි මේ ගොඩක් වෙලාවට අපි බලන්නේ සතුන්ගේ චර්යාවන් ගත්තට පස්සේ කොහොමද animal behaviors කියන එක සතුන්ගේ චර්යාවන් වුන් ඉන්න විදිය මේක චාරූපේ rules වලට තියෙනවද ඒ චාරූපේ හොඳයිද නරකයිද colors කොහොමද කියලා අපි සාමාන්‍යයෙන් මේ අපි බලනවා මේ animal behaviors යටතේ. ඉතින් අපි බැලුවොත් animal behaviors යටතේ මේ තියෙන්නේ තුන්වෙනි ස්ථානයේ ගත්තු චාරූපයක් මවුස් එනහස කියන දේ උඩරමෙම බලා ගන්න පුළුවන් මේ චාරූපේ බලන වඳුරු දෙන්නෙක් ඉන්නවා පැටි එක්සමාවක් මේක අපේ ජීවිතයට සමීපයි සහ මේ හැඟීම ප්‍රබලයි සහ මේ හැමදේම බලා ගන්න පුළුවන් මේ චාරූපිත ඒක තමයි සා තමයි 3rd place එකට ලැබිලා තියෙන මේ වගේ චාරූප ගණනාවක් චාරූප ප්‍රදර්ශනයක බලා ගන්න පුළුවන් මෙහෙ විතරක් නෙමෙයි ලංකාවේ ගොඩක් තැන්වල චාරූප ප්‍රදර්ශන මීට වඩා හොඳට බලා ගන්න පුළුවන් ඔයාලට යන්න චාරූප ප්‍රදර්ශනේ නරඹන්න ඔයාලගේ හැකියනක හැදෙන්නේ මේව නරඹුවට පස්සේ ඕනම චාරූප ප්‍රදර්ශනයට ගිහිල්ලා ඒකේ තියෙන දේවල් මොනවද ෆොටෝස් දිහා පැය ගණන් බලන් ඉන්න පුළුවන් චාරූප සමරලලට තියෙනවා. ඉතින් ඒව බලන් ඉඳීමෙන් අපේ හැකියනක හැදෙනව කොහොමද මම චාරූපයක් ගන්නවා බ්ලැක් ඇන්ඩ් වයිට් චාරූපයක් කියන්නේ මොන වගේ චාරූපයද ඇනිමල් බිහේවි එකක් කියන්නේ මොන වගේ චාරූපයද කියලා අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු තව ටිකක් ගිහිල්ලා මෙන්න මේ අපි ඔපි මේ ප්‍රදර්ශනය ඕපන් කරා ඉන්ටර් යුනිවර්සිටි ඇන් හැමෝටම ඕපන් කරා. ඉතින් මේ ඕපන් කැටගරිය යටතේ සෙකන්ඩ් ප්ලේස් ගත්තු ඡායාරූපය තමයි තියෙන්නේ. මෙයාගේ ඡායාරූප ඕගලන් බලා ගන්න පුළුවන් මේ 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 මේක ඩිරෙක්ෂන් එක මේ ළමයා සහ මේ මව මේක මීගම විශ් මාකට් එකේ මම හිතන්නේ ගත්තු ඡායාරූපයක්. ඉතින් මේ ඩිරෙක්ෂන් එක මේ මව සහ මේකේ තියෙන මේ කරවල වේලන ස්වභාවයක් අපිට බලන්න පුළුවන්. මේ ළමයාගේ ඩිරෙක්ෂන් එක සහ මේ ඇහැ මේ අතර තියෙන දුර බලන මේ පැත්ත සහ මේ පැත්ත ඉතා බැලන්ස් වෙලා තියෙන ඡායාරූපයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඩිරෙක්ෂන් එක තමයි මේ ළමයාගේ ඩිරෙක්ෂන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් හොඳ ඡායාරූප ටිකක් බලා ගන්න පුළුවන්. මේක තමයි 3rd place ලැබිලා තියෙනවා. හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ දෙන්නෙක්ගේ බලන්නේ හැඟීම ප්‍රබල හැඟීමක් තියෙනවා. හා පොඩි හාමුදුරුවෝ දෙන්නෙක් මොන වගේ පැත්තක්ද බලන් ඉන්නේ. මේ පැත්ත හිස්. හොඳටම හිස් ගතියක් අපිට පේනවා වල දන්නවා. හිස් ගතිය කියන එක මොනම ඡායාරූපයකට ඉතා ප්‍රබලයි. කියන්නේ හරි යම් කිසි කලාත්මක බවක් අපේ ඡායාරූපයට ලැබිලා දෙන දේ මේ ඡායාරූපේ පොඩ්ඩක් අපි ගත්තොත් මේ බලන හාමුදුරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ හාමුදුරුවෝ දෙන්නගේ ලෝකේ කල්පනාවක ඉන්නේ. කොවිලාවකත් කැමරක දිහා බලලා නැහැ සහ මේ කලර්ස් එක ගත්තට පස්සේ හාමුදුරුවන්ගේ තැඹිලි වර්ණයේ සිවුරේ තියෙන එහා සමාන කහපාට කලා එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් හොඳ ඡායාරූපයක් මේ විදිහට අපිට තුන්වෙනි ස්ථානයට ලැබිලා තියෙනවා. මේ වගේ තව අපි ගත්තොත් තව කැටගරි එකකට පෝට්‍රේට් කියන කැටගරි එක. ඉතින් උඩුකය ඡායාරූප අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට මිනිස්සුන්ගේ උඩුකය ඡායාරූප කොහොමද බ්ලැක් ඇන්ඩ් වයිට් වෙන්න පුළුවන් කලර්ස් වෙන්න පුළුවන්. මේ සෙකන්ඩ් 3rd ප්ලේස් ලැබිලා තියෙනවා ඒවට විවිධාකාරයේ. ඉතින් මේ වගේ මෙරිට් කුසලතා සාතිකත් අපි ලැබිලා තියෙන දැන් උඩුකය ඡායාරූපයක් ගැන තියෙක පොඩ බ්ලැක් ඇන්ඩ් වයිට් කරලා බලන්න ඕනම කාගේ හරි සීය කෙනෙක්ගේ හරි ආච්චි කෙනෙක්ගේ හරි එයාලගේ තියෙන හැඟීම් ප්‍රබල වෙනවා ටිකක් බ්ලැක් ඇන්ඩ් වයිට් කරලා බලන්න. සාමාන්‍යයෙන් කලර්ස් උනාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගොඩක් වෙලාවට වල ගන්න ඡායාරූප ටිකක් බ්ලැක් ඇන්ඩ් වයිට් කරලා බලන්න කොහොමද කියලා. ඉතින් තව අපි බලමුත් මේ ප්‍රදර්ශනයේදී තියෙනවා මැක්‍රෝ ඇන්ඩ් මයික්‍රෝ කියන කැටගරි එක. මැක්‍රෝ කියන්නේ භූමි සතුන්ගේ කුඩා ඡායාරූප සමීප කරලා අපිට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මේකේ ෆස්ට් ප්ලේස් එක මේක මේ ෆෝන් එකෙන් අරගත්තු ඡායාරූපයක්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ෆෝන් එකෙන් කොහොමද මැක්‍රෝ ඡායාරූපයක් ගන්න කියලා. ෆෝන් එකට අපිට පුළුවන් ලෙන්සස් සම්බන්ධ කරලා මේ වගේ ඡායාරූප ගන්න. මේ බත් කූරෙක් ඉන්නේ මේක හොඳට වඩ පේන ඇති ඩීටේල්ස් හොඳට අපිට බලා ගන්න පුළුවන්. මේ ඡායාරූපේ සාමාන්‍ය මැක්‍රෝ ඡායාරූපයක හොඳ ඡායාරූපයක් කියන්නේ S2 සහ ඇහැ ඕ ඇහැ හොඳට ෆෝකස් නම් එක හොඳ ඡායාරූපයද. මේ ඡායාරූපය ගත්තට පස්සේ මේ මේකට ෆස්ට් ප්ලේස් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම කියන්නා වූ කාරණා නිසා හොඳ ප්ලේස් එකෙන් ෆස්ට් ප්ලේස් එක ලැබිලා තියෙනවා. සමහර මැක්‍රෝ ඡායාරූප ගන්න උත්සාහ කරන එකට කෙනෙක් කියන බලා ලෙන්සස් අවශ්‍යයි කියලා. සාමාන්‍යයෙන් මිලිමීටර් 100 කැමරාවක් ගන්න මිලිමීටර් 100 වගේ ලෙන්සස් අපිට බලා ගන්න පුළුවන්. එනම් මැක්‍රෝ ලෙන්සස් තියෙන ටිකක් මිලයි.
චෑරුප කරන කියන්නේ ටිකක් නිල අධික කලාවක් කියලා මම ඕගොල්ලන්ට කියලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ෆෝන් එකේ මොන කර දෙයක් කරගන්න පුළුවන් කියන ඔය කියන්නේ ඔයගේ ළඟ තියෙන ජංගම දුරකථනය මොනවා හරි කරන්න පුළුවන් කියන්නේ. ඉතින් ඒක ලොකු දෙයක්. ලොකු achievement එකක්. ඉතින් මේ 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 තියෙන මේ ළමයින්ගේ චෑරුප ඇත්තටම මම කියන්නේ මේවා හොඳ ප්‍රොෆෙෂනල් මට්ටමේ චෑරුප කියලා. හැබැයි මේ මට්ටමට අවිල දෙන චෑරුප කීපයක් තමයි මම ප්‍රදර්ශනය කරලා තියෙන අතර මේ රුණ විශ්වවිද්‍යාලේ මේ පරිශ්‍රයේ. ඉතින් අපි ගත්තොත් තව ඉස්සරහට මේ යොත් අපිට බලාගෙන බලන ලයිෆ් ස්ටයිල් කියන එක. මිනිසුන්ගේ ලයිෆ් ස්ටයිල් එකම කල්චරල් ඇක්සෙප්ට් කියන එක. මිනිසුන්ගේ මේ කල්චරල් දේවල් ලයිෆ් ස්ටයිල් මිනිසුන්ගේ මොනවද මිනිසු මොන වගේ දේවල් එදිනෙදා කරන්නේ. මේ එදිනෙදා මිනිසු කරන දේවල් එක්ක අපි දුන්න මාතෘකාවක් මේ මොනවද කරන්න කියලා මිනිසුන්ගේ වැඩ. මේකෙන් ෆස්ට් ප්ලේස් එක මේකේ. මේක ලයිට් එක මේක හයිලයිට් වෙලා තියෙන දේවල් අර ලස්සනට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒක තමයි ෆස්ට් ප්ලේස් මේක ලැබිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මම නිතරම කියනවා මේ වගේ ඡායාරූප තරඟ වලට අනිවාර්යෙන් වල දාන්න. තරඟ වලට ඇප්ලයි කරන්න. තමන්ගේ ෆොටෝ එක හරි නැහැ මගේ ෆොටෝ ගන්න නැහැ කියලා හිතන්න එපා. ඔයාලට පුළුවන් මට්ටමින් එඩිට් කරලා පුළුවන් නම් සංස්කරණය කළා. සංස්කරණය පුළුවන් සීමාවක් තියෙනවා සාමාන්‍ය ඡායාරූප ප්‍රදර්ශන වල. ඒක අනිවාර්යෙන් වල කීවල බල්ලා එකට උපරිම සාධාරණයක් කරන්න පුළුවන්. ඉතින් බලමු මේ ලයිෆ් ස්ටයිල් වල තව ඉස්සරහට ඇවිල්ලා මෙන්න මේ වගේ එක්සිබිට් ඡායාරූප. අපි එක්සිබිට් ඡායාරූප කියලා කියන්නේ ප්‍රදර්ශිත ඡායාරූප. ප්‍රදර්ශිතනේ ප්‍රදර්ශනය කරන්න පුළුවන් මට්ටමේ තියෙන ඡායාරූප තමයි එක්සිබිට් ඡායාරූප කියන්නේ. ඉතින් ඒවා අපිට බලා ගන්න පුළුවන් මොනම ඡායාරූප ප්‍රදර්ශනයක. මෙරිට් කියන්නේ කුසලතා. මෙරිට් කවුරු කෙනෙක් දන්නේ නැත්නම් මෙරිට් කියන්නේ කුසලතා. يعني ඒවත් ඒක ප්‍රදර්ශිත ඡායාරූප වල වඩා ටිකක් ඇඩ්වාන්ස් ටිකක් හොඳයි. ඒක අනිත් ඒවා ප්ලේසස්. ෆස්ට් ප්ලේස්, සෙකන්ඩ් ප්ලේස් ඇන් තර්ඩ් ප්ලේස්. තව අපිට ආවොත් අපි බලා ගන්න පුළුවන් මේ නේචර් කියන කැටගරි. නේචර් කියන කැටගරි එක ගොඩක් වෙලාවට නේචර් කියන ස්වභාව සෞන්දර්යය කියන එක අපිට වයිල්ඩ් ලයිෆ් එකට ගන්න පුළුවන්. නේචර් කැටගරි යට පිටත ගත්තට පස්සේ ඒකට වයිල්ඩ් ලයිෆ් ආයිති වෙනවා. ඒ කියන්නේ නේචර් කියන කැටගරි එක වල මතක තියාගන්න මිනිසා විසින් නිර්මාණය නොකරපු දේවල්. සියල්ල නේචර් වලට අපිට ගන්න පුළුවන් ස්වභාව සෞන්දර්ය කියන එක. මේ මෙන්න මේ ඡායාරූපය ගත්තොත් දැන් මේකේ මිනිස්සෙක් හරි මිනිසා විසින් නිර්මාණය කරපු ගයක් හරි මොකක් හරි වුණත් මේ ෆොටෝ එක රිජෙක්ට්. කියන්නේ මේ ෆොටෝ එක ඉවත් වෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා නේචර් කියන කැටගරි එකේ ඔයාලා දාද්දී කිසිම මිනිසා විසින් නිර්මාණය කරපු කිසිම දෙයක් ඡායාරූපයේ තුලක් වෙන්න බෑ. තුලක් උනත් ඔයාලේ ක්‍රොප් කරන්න පුළුවන්. මේක නේචර් කියන කරද්දී මේක මොන මේ ෆොටෝ එක ගත්ත පස්සේ මෙතන තියෙන්නේ DL. දැන් මේකේ මොකුත් නැහැ මිනිසා විසින් නිර්මාණය කරපු කිසිම දෙයක් නැහැ මෙතන. මෙතන තියෙන්නේ DL. DL එක ඡායාරූපයක් නම් ඔයාලා බලා ගන්න පුළුවන්. මේක ඒ යටතේ ඔයාලා මතක තියාගන්න නේචර් කියන එක කැටගරි එකත් අපිට බලා ගන්න පුළුවන් මේ මිනිසා විසින් නිර්මාණය නොකරපු හැමදේම අපිට නේචර් විදිහට බලා ගන්න පුළුවන්. අපි තව බැලුවොත් මේ නේචර් කැටගරි එකට තමයි තියෙන්නේ මේක. බලන්න මේ පේනන මේ ඡායාරූපේ මේක මේ ශ්‍රීපාදය පේන විදිය. මේ බලන්න මේ නිල්පාට දැන් ඔයාලා මේ වීඩියෝ එකේ ලොකුවට පේන එකක් නැහැ. මේකේ කොහමද උඩට පේන්නේ අහස සහය දේවල්. බලන්න මේ ඡායාරූපේ මෙරිට් ක්ලාස් එකක් කුසලතා සම්මානයක් දෙන ඡායාරූපයක්. මේ අර කොළයකට වතුර බින්දු තුනක් වැටෙන සහ මේ කොළේ පැටර්න් එක කොළ පාට තියෙන මේ පැටර්න් එක සහ මේ වතුර බින්දු තුන හරි ලස්සනට මේ බෙදිලා තියෙනවා මේ තුනේ සහ මේ කොළ පාට පසුබිමේ කියන රටා ටික ඉතා ලස්සනට මේ චර්බ ශිල්පියා මේ කැප්චර් කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට තව ගොඩාක් කියන්නේ කැටගරි එකට තියෙන නේචර් යටතේ අපිට ගන්න පුළුවන්. අපි තව බලමු මොනවද තියෙන නිර්මාණ කියලා. ඉතින් නේචර් කැටගරි යටතේ මේ තියෙන ෆස්ට් ප්ලේස් ගත්ත ඡායාරූපය කියන්නේ පළවෙනි ස්ථානය ගත්ත ඡායාරූපය තමයි මේ තියෙන්නේ. අපි කියන වෙලාවට සිල්වර් ඡායාරූපයක් කියලා අපි කියනවා මේ ඡායාරූපයට. තරමයි කියලා ඡායාරූපයක තියෙන අංග සියල්ල ලස්සනට මෙයා කැප්චර් කරලා තිනවා. මේ ළමයා කැප්චර් කරලා තිනවා. ඉතින් හොඳ ඡායාරූපයක් කියලා අපිට කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් නේචර් එකට මම කිව්වා නේචර් කියන කැටගරි එකකට තියෙන ස්වභාව සෞන්දර්ය පරිසරයේ තියෙන මොනවා හරි දෙයක් තමයි අපි පෙන්වන්න ඕනේ. ඒක එඩිට් කරන්න පුළුවන්. සාමාන්‍ය ෆොටෝ එකක් ගත්තට පස්සේ නේචර් එකේ ෆොටෝ එකක් ගත්තට පස්සේ සාමාන්‍ය මම කියන හැමදේම කියන එඩිට් කරන්න ඕනේ. Lightroom වෙන පුළුවන්, Photoshop වෙන පුළුවන්. එහෙම දේවල් නැත්නම් ඔයාගේ මොබයිල් එකේ තියෙනවා එඩිට් කරන්න පුළුවන්. Snapseed, Google Lightroom, Lightroom, Mobile Lightroom, PicsArt කියන වගේ දේවල් වලින් ඔයාලට එඩිට් කරලා ඡායාරූප තරංග වලට දාන්න පුළුවන්. ඡායාරූප තරංග වලින් තමයි අපිට ඡායාරූප ප්‍රදර්ශනයේ දක්වා යන්න පුළුවන්. නේචර් කැටගරි එකට මේ තියෙන තව එක්සිබිට් වෙන ඡායාරූප කිහිපයක්.
මේ එක්සිබිට් ඡායාරූප ගැන කලිනුත් කිව්වා. මේවා මේ ප්‍රදර්ශිත මට්ටමේ ඡායාරූප යම් යම් අඩුපාඩු තියෙනවා. ඕනම ෆොටෝ එකක මේ ගත්තු ඡායාරූප හැම එකක්ම අර එක්ස්පර්ට් මට්ටමේ, يعني හොඳම මට්ටමේ තියෙන ඡායාරූප අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ යම් යම් අඩුපාඩු ඕනම ඡායාරූපයක ඕනම කෙනෙක්ට තියෙන්න පුළුවන්. ඒ නිසා මේ කෙන හැමතිස්සෙම වෙනස් විදිහට දකින්න, වෙනස් විදිහට හිතන්න කියලා හැමෝටම කියන්නේ. ඉතින් මේ වගේ ඡායාරූප තරඟවල නිතරම වල උත්සාහ කරන්න, නිතරම ඇප්ලයි කරන්න. කෙනෙක්ට හිතන්න පුළුවන් මට මගේ මට හැක් මට ඒ දෙයක් කරන්න ටිකක් අමාරුයි, මම දන්නේ නැහැ. හැබැයි ඔයාලට පුළුවන් ට්‍රයි එකක් දෙන්න. එක ඡායාරූප තරඟයකට ඔයාලා ඇප්ලයි කරලා බලන්න. ඊට පස්සේ ඔයාලගේ ප්ලේස් එකක් හරි තුන් මෙරිට් එකක් හරි එක්සිබිට් ඡායාරූපයක් තිබ්බොත් ඔයාලට හිතට සතුටක් දැනෙයි, මම මේ මගේ ඡායාරූපය සිලෙක්ට් වුණා එහෙම කියලා. ඉතින් ටිකක් මේ මම අද පොඩි වෙනස් වීඩියෝ එකක් දැක්කේ. මේ තියෙන්නේ ක්‍රොනෝ විශ්වවිද්‍යාලයේ රූ කැප්චර් 2023 අපේ ළමයින්ගේ මේ ප්‍රදර්ශනය, ඡායාරූප ප්‍රදර්ශනය. මේක තරංගාණ්ඩ 7ක් යටතේ පැවැත්වුණා. ඉතින් ඒ තරංගාණ්ඩ 7 යටතේ අපි ප්‍රවීණ මිනිසුරු මඩුල්ලක් යටතේ තමයි මේ ඡායාරූප සියල්ල නිර්මාණය කරේ, සිලෙක්ට් කරේ. ඉතින් 350-400ක් විතර ඡායාරූප ඇවිල්ලා තිබ්බ. ඉතින් ඒ ඡායාරූප සිලෙක්ට් වුණේ පොඩි ප්‍රමාණයක්. ඉතින් ප්‍රමාණයෙන් අපිට බලාගන්න පුළුවන් වුණා මෙරිට් එකේ කුසලතා, නැත්නම් එක්සිබිට් ප්‍රදර්ශිත ඡායාරූප, ඒ වගේම ප්ලේසස්, ෆස්ට් ප්ලේස්, සෙකන්ඩ් ප්ලේස්, ඇන්ඩ් තර්ඩ් ප්ලේස්. ඉතින් හොඳ ඡායාරූප ටිකක් බලාගන්න පුළුවන්. මම කියන්නේ නිතරම මේ channel එක නරඹන හැමෝටම කියන්නේ කම්පිටිෂන්, ලංකාවේ කම්පිටිෂන් ඕන තරම් තියෙනවා. ඉතින් ඒ වගේ එකට තමන්ගේ ෆෝන් එකෙන් ගත්ත ඡායාරූපයක්, තමන්ගේ කැමරකින් ගත්ත ඡායාරූපයක් ඇප්ලයි කරලා බලන්න. ඔයාගේ ඡායාරූපේ හොඳම ඡායාරූපේ නැත්තම් එක්සිබිට් වෙන ඡායාරූපයක් දැක්කා ෆස්ට් ප්ලේස් එක දක්වා ගන්න පුළුවන්. ඉතින් thank you අද තරෙන්දී මගේ channel එකත් එක්ක ආයි වීඩියෝ එකකින් හම්බ වෙනවා.